ඉතින් කොහොමද ඔයගලට? ඔයගලට මතක ඇති දැන් සතියකට විතර කලින් මගේ oral exam එකේ තියලා finish language එකේ මම ඔයගලට වීඩියෝ එකක් ගෙනාවා myself ගැන. මතක නැත්නම් පොඩ්ඩ බලන්න මේකේ. මිනා වලින් අරුණ. මිනා වලින් දෙලිය කුමෙන්ත වීසි. මිනා අසුන් ගස්කලිස්සා. මිනා වලින් ශ්‍රී ලංකා ලයින. ඉතින් දැන් මේ word structures ඇත්තටම අපි හදාගත්තේ මෙන්න මේ book එකේ. මේක තමයි සාමාන්‍ය foreigner කෙනෙක්ට මෙහි උගන්වන මේ පළවෙනි පොත. ඉතින් මම කල්පනා කරා අද පොඩි කෙටි වීඩියෝ එකක් ගේන්න කොහොමද මේ word structures හදන්නේ කියලා. ඉතින් වීඩියෝ එකේ අඩුපාඩු තියෙන්න පුළුවන් ඇත්තටම. මොකද අපි මේව ඉගෙන ගන්න ගමන් තාම ඉන්නේ. නමුත් අපි යම්කිසි දුරකට මේක මොන හරි structure එකක් විදිහට හදාගෙන අපි ඔළුවට දාගත්තොත් මේ වැඩේ ඇත්තටම අපිට කරගන්න පුළුවන්. ඒ නිසා මේ බලන්න අපේ උත්සාහය සාර්ථක වෙන්න පුළුවන්, සමහරට අසාර්ථක වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ කමෙන්ට් දාන්න පල්ලෙහැ. මේ වීඩියෝ එක හොඳට enjoy කරන්න. මේ වගේ word structures ටක් කරලා හදාගන්න හැටි ඔයගොල්ලන්ට ඉක්මනින් කියලා දෙන quick video එකක් තමයි තියෙන්නේ. skip කරන්න නැතුව බලන්න. subscribe කරලා තියාගන්න channel එකට. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක enjoy කරන්න. සුබ දවසක්. මම finish ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් මම ඉගෙන ගන්න ගමන් ඔයගොල්ලොත් එක්ක එක share කරගන්න හිතුවා. මේ adults ලාට finish උගන්වන්න මෙහි පාවිච්චි කරන book එකක් තමයි මේක. තමයි ගොඩක් classes වල courses වල පාවිච්චි කරන්නේ. Suman Mastery 1-2-3 කියලා මේකේ series එකක් තියෙනවා. මේකේ ගහලා තියෙනවා adults learners ලාට කියන එක. මේක ඇත්තටම හොඳ book එකක්. මම follow කරනවා. මේකේ chapters 9ක් තියෙනවා. ඉතින් මේකෙන් vocabularies, grammar part එකම හදාගන්න පුළුවන්. අපි අද බලමු පොඩි simple sentence ටිකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි සිංහලෙන් සර්වනාම කියලා ගන්නෙ මම, අපි, ඔයා එහෙම ගන්නෙ. ඒක මෙහෙන් අපි සර්වනාම වලට කොහොමද කියන්නේ කියලා ඉගෙන ගමු. හරිද? මම කියන්නේ finish වලින් මිනා. මේ ඒ අකුර උඩින් මෙහෙම 32ක් දැම්මම ඈ කියන සවුන්ඩ් එක තමයි එන්නේ. මම කියන්නේ මිනා. එතකොට ඔබ කියන එක, එහෙම නැත්නම් නුඹ කියන එක සිනා. එතකොට ඇය ඔහු කියලා දෙකක් නැහැ ෆිනිෂ් වල. සිංහලෙන් ඇය ඔහු කියන දෙකටම මෙහි පාවිච්චි කරන්නේ හැන්. හැන්. ඊළඟට අපි කියන එක මේ. අපි කියන්නේ ඔව්, ඔයාලා කියලා අපි කියන්නේ. නුඹලා, ඔයාලා කියලා කියන එක තේ. තේ කියලා තමයි කියන්නේ. ඊළඟට අපි ඔව්හු, ඒගොල්ලෝ කියලා පාවිච්චි කරන්නේ. ඒකට කියනවා හේ. ඒතර මේ ටික තමයි ප්‍රධාන සර්වනාම ටික පාවිච්චි කරන්නේ. ඒතර අපි සෙන්ටෙන්ස් එකක් ගොඩනගන්න මේ මම, අපි කියන ටික අවශ්‍ය වෙනවා. මිනා, සිනා, හැන්, මේ, තේ, හේ. ඊළඟට අපි අර ඉංග්‍රීසියෙන් කියන්නේ be verbs කියලා. I am Kamal. ඒ විදිහට අපි be verbs කියලා පාවිච්චි කරන ටික මෙහි කියනවා olla verb කියලා. ඒකට olla verb කියන ඒවා මම කියන එකත් එක්ක use වෙන්නේ olan. olan කියලා. එතකොට ඔයා කියන නැත්නම් sina කියන එකත් එක්ක පාවිච්චි වෙන්නේ ollet. හැන් එහෙම නැත්නම් ඔහු, ඇය කියන එකත් එක්ක he is, she is කියන එක වෙනුවට හැන් on. ඉතින් ඉංග්‍රීසියෙන් I am කියන එක මේක mina olen, sina olet, hen on, me olen me, te olete, he oat. කියන්නේ I am na mina olen, they are na he oat. ඒ විදිහට තමයි finish භාෂාවේදී මේක සම්බන්ධ වෙන්නේ. ඊළඟට දැන් මම මට කියන්න ඕන නම් I am Kamal කියලා මේක කියන්න පුළුවන්. mina olen. mina olen කියන්නේ I am. mina olen Kamal. ඒ කියන්නේ මම Kamal කියන්නේ. sina olet නිමල්. you are නිමල්. අපි කියනවා she is 29 කියලා හැම වයස කියමු. she is 29. නම් අපිට මේක සරලව කියන්න පුළුවන් hand on twin කක්සිකියුමෙන්තා ඌරෙක්සාන්. හරි. ඉතින් මේක මෙහෙම නෙවෙයි, අවුරුදු මෙච්චරයි කියලා කියන්න තියෙනවා. අපි ඒක එහෙම යන්නේ නැතුව අපි සරලව මුලින්ම කරමු. ඊළඟට අපි කියමු we are boys කියලා. එතකොට කියන්නේ කොහොමද අපි initially boy ට කියන්නේ පොයිකා. එතකොට boys මේක බහුවචන වලකට
පොයත් කියලා අපි කියන්නේ. එතකොට අපි මේක කියනවා මේ පොලෙම් පොලෙම්මේ පොයා. ලැඩ අපි හිතමු ඔයාලා බොයිස්ලා කියලා අපි කියනවා කිව්වොත් ෆිනිෂ් වලින් කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියන යුවර් බොයිස් ෆිනිෂ් වලින් අපි කියනවා තේ ඔලැත්තේ පොයා. අපි සිංහලෙන් කියමු ඒගොල්ලෝ බොයිස්ලා කියලා ඒගොල්ලෝ පිරිමි ළමයි කියලා. එතකොට අපි ඉංග්‍රීසි වලින් නම් they are boys. ෆිනිෂ් වලින් අපි කියනවා he or oya. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ සර්වනාම ටිකයි මෙන්න මේ කියන be verbs වල verb කියන ටිකයි මතක තියාගත්තොත් අපිට නම් දාලා වයස දාලා අපි දඬ මොකක් හරි noun එක බහුවචන පදයක් දාලා මෙහෙම simple sentence එකක් සරල වාක්‍යයක් හදාගන්න පුළුවන්. අපි බලමු අපි ලියමු මේ දැන් අපි මේ සර්වනාම ටික දාලා අපි කවුරු හරි ඇය හරි ඔහු ගැන හරි වාක්‍ය පහක් විතර ලියමු අපි. දැන් ඇයට හරි ඔහුට හරි කියන්නේ කොහොමද? hen. finish වලින් ඇයට හරි ඔහුට කියන්නේ hen. hen. අපි ලියනවා hen. එන් වලට අපි පාවිච්චි කරන මොකද්ද? ඔල්ල වර්බ් එක. ඔල්ල වර්බ් එක on. එතකොට අපි ගන්න hen on. අපිට යගේ නම ලියන්න පුළුවන්. Kamani. එන් on Kamani. සාය අපි ලියනවා. එයාට වයස අපි හිතමු 29යි කියලා. අපි ලියන hen on 21යි කියමු on. කක්සි කියුමෙන්ද උක්සි. මේකෙන් දැන් අපි අර මට අවුරුදු වයස මිත්‍ර අවුරුදු කියන එක අපි කියන්නේ නැහැ කිව්වේ නැහැ. මොකද එතකොට මේ sentence complex වෙන හින්දා මෙහෙම ලිව්වත් කමක් නැහැ මූලිකව. ඊළඟට අපි බලමු she is a lady කියලා අපි කියමු. එයා කාන්තාවක් කියලා. hen on nainen. එතකොට දැන් අර මේ වගේ අපි පොඩි මිකන් vocabulary එක අපි වචන ටිකක් හැදිලා තියෙනවනේ. nainen කියන්නේ කාන්තාව කියන එක. ඊළඟට අපි තව sentence එකක් ලියමු. ඇය ලස්සනයි කියලා. hen on kaunis. ඒ වගේ දැන් අපිට මේ විදිහට sentence ටිකක් හදාගන්න පුළුවන් අපි තව finish වලින් එක එක දේවල් වලට කියන වචන ටිකක් හදාගත්තොත්. ඉතින් මම ඔයගොල්ලන්ට වචන කීපයක් අර කියලා දෙන්නම්. මේ කියන subject එකයි සර්වනාමයයි මේ කියන සර්වනාමයයි. එතකොට මේ තියෙන ඔල්ල වර්බ් ටිකයි පාවිච්චි කරලා අර අපි අද ඉගෙන ගන්න words ටිකත් පාවිච්චි කරලා simple sentence ටිකක් හදාගන්න පුළුවන්. හරි පොඩ්ඩක් අපි summarize කරගමු. දැන් මේ අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටිකයි මෙන්න මේ ටිකයි. ඊට පස්සේ අපි ඉතින් page වලින් ගන්න words දාලා මෙතන සම්බන්ධ කරගන්න පුළුවන්. මීනා කියන්නේ මම. මීනා ඔලෙන්. සින ඔලෙත්. හෙන් ඔන්. මේ ඔලෙම්මේ. තේ ඔලැත්තේ. හේ ඔවත්. එතකොට මිනා ඔලෙන් කමල්. මේ ඔලෙන් මේ පොයත්. තම මේ ඔලෙන් මේ ඔෆිස් කෙලියා. ඒ වගේ ඔෆිස් කෙලියත් ඒ වගේ අපි මොන හරි වර්ඩ්ස් ඉගෙන ගත්තම අපිට මේ විදිහට I am, he is, we are වගේ දාන සෙන්ටෙන්ස් හදාගන්න පුළුවන්. අපි පොඩි වර්ඩ්ස් කීපයක් ඉගෙන ගමු. කියමු දැන් අපි සිංහලෙන් පිරිමි ළමයා කියන්නේ. පිරිමි ළමයාට ෆිනිෂ් වලින් කියන්නේ කොහොමද? ෆිනිෂ් වලින් කියනවා පොයිකා. පොයිකා කියන්නේ මේක සිංහල ඒක වචනය. ඒතර මේක බහුවචනෙ වෙන්නේ දැන් අපිට කියන්න පුළුවන් සිනා ඔලෙත් පොයිකා. ඒ කියන්නේ මොකද්ද? ඔයා පිරිමි ළමයෙක්. අපි කිව්වොත් එහෙම ඔයාලා පිරිමි ළමයි කියලා. ඒතර බහුවචන පිරිමි ළමයි කියලා. ඔයාලා පිරිමි ළමයි. එතකොට අපි කොහොමද කියන්නේ? පොයි පොයි යත් පොයත් වෙනවා. මේක එතකොට පොයත් ඔයත් වෙනවා. එතකොට අපි කියමුකෝ ගර්ල් කෙනෙක් කියමු නැත්නම් ගැහැණු ළමයා. ගැහැණු ළමයාට කියනවා තුත්තෝ. තුත්තෝ. එතන තුත්තෝ කියන්නේ ඒක වචනේ. ගැහැණු ළමයි නම් අපි කියනවා තේ ඔලැත්තේ තුත්තොත්. ඒ අලත්ටි තුත්තොත්. ඔයාලා ගෙහනු ළමයි කියේ. ඊළඟට අපි බලමු
කාන්තාවට නැත්නම් ලේඩි කෙනෙක් කොහොමද ෆිනිෂ් වෙන්නේ කියන්නේ? කාන්තාවට කියනවා නයින. ඒක ඒක වචනපති. එතකොට මේක බහුවචනේ උට කාන්තාවෝ කියනකොට නයිසෙත්. නයිසෙත්. එතකොට පිරිමි කෙනෙක්ට අපි කියන පුරුෂ එයා කියන කෙනාට ෆිනිෂ් වෙලින් කියනවා මීස්. ඒක වචනය. එක පිරිමියෙක් කෙනෙක්ට මෑන් කියන්නේ. ඊළඟට මේක බහුවචනයක් වෙනකොට කියන්නේ පිරිමින් කියනකොට අපි කියනවා මියහෙ. මියහෙ. ඊළඟට අපි බලමු ස්ටුඩන්ට් එහෙම නැත්නම් සිසුවා කියන එකට කොහොමද ෆිනිෂ් වෙලින් කියන්නේ කිය. සිසුවා කියන එකට ෆිනිෂ් වෙලින් කියනවා ඔෆිස් කෙලියා. එතකොට සිසුවෝ කියනකොට ඔෆිස් කෙලියෙත් කියනවා. එතකොට අද මේ වචන පහ ප්‍රැක්ටිස් කරගන්න. එතකොට මේ ටික දාලා අපිට අර බහුවචන පද අපිට අවශ්‍ය වෙන දැන් බහුවචනේ වදින් දැන් we are අපි කිව්වොත් මොකද අපි ස්ටුඩන්ට්ස් ලගේම we are students එහෙම නැත්නම් අපි ශිෂ්‍යයෝ කොහොමද අපි ෆිනිෂ් වෙලින් කියන්නේ? එතකොට මොකද අපි ශිෂ්‍යයාට කියන්නේ ඔෆිස් කෙලියා. ශිෂ්‍යයෝ ගොඩක් නම් අපි කියන්නේ ඔෆිස් කෙලියත්. අපි ඒක ලියමු සෙන්ටෙන්ස් එකක් විදිහට. කොහොමද අපි කියන්නේ? අපි කියන්නේ මේ. කොහොමද we are ආ කියන්නේ? ඔලෙමෙ. ශිෂ්‍යයෝ කියන්නේ ඔෆිස් කෙලියත්. මේ තියෙන්නේ we are students නැත්නම් අපි ශිෂ්‍යයෝ කියන එක. හරි. ඊළඟට අපි තව වචන කීපයක් ඉගෙන ගමු. ලස්සනයි අපි දැන් කියනවනේ she is beautiful. එහෙම නැත්නම් he is handsome. අපි ඒ වචන දෙකත් ඉගෙන ගමු. ලස්සනයි කියන එකට කියන එකට ෆිනිෂ් වලින් කියනවා කවුනිස්. අපේ වගේ සමාන වචන තියෙනවා මම එකක් විතරක් කියන්නම් කවුනිස්. ඊළඟට කඩවසම් එහෙම නැත්නම් handsome කියන එකට ෆිනිෂ් වලින් කියනවා කොමෙයා. කොමෙයා. එතකොට අපි මේ වචන දෙකක් දාලා වාක්‍ය දෙකක් හදමු. කොහොමද අපි he is handsome කියලා ෆිනිෂ් වලින් කියන්නේ? ඔහු කියන එකට කොහොමද අපි ෆිනිෂ් වලින් කියන්නේ? han. han. ඒකත් එක පාවිච්චි කරන වර්ඩ් එක මොකද්ද? be verb එක. මේ ඔල්ලා verb එක on. han on. අපි මෙතන තියෙනවනේ han එක පාවිච්චි කරන්නේ on කියන එක. han on. how handsome කියන්නේ? එහෙම නැත්නම් කඩවසම් කියන්නේ කොමෙයා. මේ තියෙන්නේ han on කොමෙයා කියන්නේ he is handsome. එහෙම නැත්නම් ඔහු කඩවසම් කියන එක. අපි කියමු ඇය ලස්සනයි කියලා. එහෙම නැත්නම් එයා ලස්සනයි කියන එක. she is beautiful. මොකද she වලට පාවිච්චි කරන්නේ අපි han. එකත් එක යන ඔල්ල verb එක on. han on beautiful කියන්නේ එහෙම නැත්නම් ලස්සනයි කියන්නේ කවුනිස්. ඉතින් මේ විදිහට අපිට මෙන්න මේ කියන සර්වනාමයි මේ ඔල්ල verbs දැනගත්තාට පස්සේ අපි දන්න ෆිනිෂ් වචන දාලා අපිට සරල sentence ගොඩනගා ගන්න පුළුවන්. හරි, මම හිතනවා මේ ටිකත් එක්ක practice කරලා ඔබලෝ සරල sentence finish කරගන්න පුරුදු වෙයි කියලා. බොහොම ස්තුතියි.